ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් IT partner වෙතින් යන තවත් එක වීඩියෝ එකකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ pen drive එකටත් මෙන්න මේ වගේ image එකක් කොහොමද ඒකේ icon එක විදියට add කරන්න කියලා. ඉතින් ගොඩක්ම සරලව කියලා දෙනවා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ විදියට ඔයාලගේ pen එකටත් මෙන්න මේ විදිය image එකක් add කරගන්න පුළුවන් ඔයාලා කැමති විදිය ඕනම image එක. ඉතින් ඒක නිසා වීඩියෝ එක අන්තිම වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝ හැමදාම බලන්න IT partner subscribe කරලා bell icon එකත් all කරගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාගේ pen drive එකේ icon එක විදිහට ඔයාලා add කරගන්න අවශ්‍ය image එක තෝරගෙන ඒක ඔයාගේ desktop එකට අරගෙන ඉන්න. ඊට පස්සේ ඒක right click කරලා මෙන්න මෙතන තියෙන edit කියන එක click කරන්න. ඉතින් මේ edit කියන එක click කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා නිල් පාට කොටුවක් file කියලා. අන්න ඒක click කරන්න. ඒක click කරාට පස්සේ එතන අපිට බලා ගන්න පුළුවන් save as කියලා එකක්. අන්න ඒක උඩට ඔයාගේ mouse cursor එක අරගෙන ඇවිල්ලා මෙන්න මෙතන තියෙන BMP picture කියන එක click කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මේක save කරගන්න මෙතන තියෙන save කියන button එක click කරලා. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම ඔයාගේ location එක විදිහට desktop එක තෝරලා තියාගන්න. මොකද නැත්තම් අපිට මේ file එක හොයාගන්න අමාරු වෙන නිසා. ඉතින් මෙන්න මෙතන තියෙන save කියන button එක click කරලා මෙන්න මේක close කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ BMP කියලා ෆයිල් එකක් දැන් ක්‍රියේට් වෙලා තියෙනවා අපේ ලෝගෝ එකේ. ඉතින් දැන් මම මේ අනිත් එක ඩිලීට් කරගන්න ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැති නිසා ඊට පස්සේ කරන්න ඕනේ මෙතනදී ඔයාගේ ඩෙස්ක්ටොප් එක රයිට් ක්ලික් කරලා ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් හදාගන්න. ඊට පස්සේ ඒක ඕපන් කරගන්න. ඒක ඕපන් කරගෙන ඒක ඔයා ටයිප් කරන්න කොටු අරහණක් ඕපන් කරලා ඒක ඇතුලේ ඔටෝ රන් කියලා ටයිප් කරගන්න. මෙන්න මේ විදියට හරියටම ඔටෝ රන් කියලා ටයිප් කරලා ආපහු කොටු අරහණකින් මේක වහගන්න. ඊට පස්සේ ඊට පල්ලෙහා රූලෙන් ඔයා ටයිප් කරන්න ඕනේ icon කියලා. icon කියලා සමාන ලකුණක් දාලා ෆයිල් නේම් එක දෙන්න ඕනේ මෙන්න මේ image එකේ තියෙන. ඉතින් ඔයාට පුළුවන් ඒක ගන්න මෙතන ඔයාගේ image එකට right click කරලා rename කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට ඒකේ name එක අපිට බලා ගන්න පුළුවන්. ඒක හරියටම මෙන්න විදියට copy කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට පුළුවන් ඒක paste කරගන්න. ඉතින් ඔයාගේ name එක හරියටම මෙතනදී ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ඩොට් එකක් තියලා BMP කියලා ටයිප් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ෆයිල් කියලා එකක් අන්න ඒක ක්ලික් කරලා මෙන්න මෙතන තියෙන save as කියන එක ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයා ෆයිල් නේම් එක වෙනස් කරගන්න ඕනේ auto run කියලා. ඉතින් ඔන්න ওই විදිහට auto run කියලා ටයිප් කරලා ඩොට් එකක් තියලා inf කියලා ටයිප් කරගන්න. ඊට පස්සේ මෙතන save as ටයිප් එක දෙන්න all files කියලා. ඊට පස්සේ මේකත් ඔයාගේ desktop එකේම ඔයා save කරගන්න. ඊට පස්සේ මම මේ notepad එකෙන් text document එක close කරලා මේකත් delete කරලා දාන එකත් අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විතර files දෙකක් දැන් create වෙලා තියෙනවා. ඉතින් දැන් අපි කරන්න ඕනේ මෙන්න මේ දෙක copy කරගන්න. මේ දෙක copy කරගෙන අපේ pen drive එකට මෙන්න මේ විදියට අරන් ගිහිල්ලා paste කරගන්න ඕනේ. ඉතින් එහෙම paste කරගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ pen drive එක මෙතනින් eject කරගන්න. ඉතින් එහෙම eject කරගත්තට පස්සේ ඔයා ආපහු ඔයාගේ pen drive එක ගලවලා ඔයාගේ laptop එකට එහෙම නැත්නම් PC එකට plug කරගන්න. ඉතින් එහෙම plug කරගත්තට පස්සේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ icon එක අර ඔයා දාගත්ත icon එක විදියට වෙනස් වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයා තව දෙයක් කරන්න ඕනේ. ඒ තමයි ආපහු pen drive එක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ ෆයිල්ස් දෙක හයිඩ් කරගන්න. මොකද නැත්නම් එක ටිකක් කැත නිසා ඔයාට පුළුවන් මේ දෙකම සිලෙක්ට් කරලා ඒකේ ප්‍රොපර්ටිස් වලට යන රයිට් ක්ලික් කරලා එතනින් රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා හිඩන් කියලා එකක්. අන්න ඒක ටික් එක ඔන් කරලා මෙතන තියෙන ඇප්ලයි කියන එක ක්ලික් කරලා ඕකේ කරගන්න. ඉතින් ඊට පස්සේ ෆයිල්ස් දෙක හයිඩ් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි ඔයාලා මෙන්න මේ ඉමේජ් එක අයින් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් ගොඩක්ම ලේසියෙන් අර හයිඩ් කරපු ෆයිල් දෙක ඩිලීට් කරලා හරි එහෙම නැත්නම් pen එක ෆෝමැට් කරොත් කොහොමත් අනිවාර්යයෙන්ම මෙන්න මේ ඉමේජ් එක නැති වෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් කතා කරපු දේ ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරලා අපිව subscribe කරලා bell icon එකත් ඕල් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. තවත් අලුත් වීඩියෝ එකේ ඉක්මනටම හමු වෙමු.